උද වාතය නිදහස් කිරීම ප්‍රසිද්ධිය කරන්න කිසිම කෙනෙක් කැමති නැහැ. ඒකට හේතුව වෙන්නේ එහි තියෙන අප්‍රසන්න ගන්ධය. මේ අප්‍රසන්න ගන්ධයට හේතු වෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන වායුව. කුණු බිත්තරවලුත් නිකුත් වෙන්නේ මේ වායුව. මේක විෂ සහිත වායුවක්. අප්‍රසන්න මාතෘකාවක් වුවත් උද වාතය නිදහස් කිරීම ගැන කතා නොකර බැරි නිසා අද අපි හිතුවා ඒ ගැන කතා කරන්න. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ upload කළ සැනින් දැනගන්න පුළුවන්. බුද වාතය සිර කරගෙන සිටීම ඒ තරම් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවක් නෙවෙයි. ශරීරයෙන් පිට කරන්න අවශ්‍ය වෙන මුත්‍රා මල මෙන්ම බුද වාතයත් අවශ්‍ය අවස්ථාවේ නිදහස් කළ යුතුයි. නැතිනම් ශරීරයට වෙන්නේ අයහපතක්. විශේෂයෙන් බුද වාතය නිදහස් කිරීමෙන් මහන්ත්‍රය ඇතිවන අවහිරතා නිදහස් වෙනවා. ආහාර මාර්ගයේ නිපද වෙන වායුව නිසා බඩ පිපීමක් වෙන්න පුළුවන්. ගුද වාතය නිදහස් කිරීමෙන් අනවශ්‍ය ලෙස බඩ පිපීම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ගුද වාතය පිටවීම ආහාර ජීන පද්ධතියේ නිරෝගී බවට ඉඟියක් සපයනවා. බෝංචි පරිප්පු ගෝවා වැනි කෙඳි බහුල ආහාර වැඩිපුර ගැනීමෙන් ගුද වාතය නික්මෙනවා. ඒට හේතුව මේ ආහාරවල තියෙන කෙඳි මගින් ආහාර මාර්ගය හොඳින් පිරිසිදු කිරීමයි. ඉතින් හොඳින් ගුද වාතය පිටවෙනවා කියන්නේ අපි ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට කෙඳි සහිත ආහාර අරගෙන තියෙනවා කියන එකයි. ඒ වගේම නිවැරදි පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර නිවැරදි ප්‍රමාණවලින් අරගෙන තිනවා නම් ආහාර ජීර්ණයේ නිසි පරිදි සිදු වෙනවා. ආහාර ජීර්ණයේදී ආහාර මත හිතකර බැක්ටීරියා ක්‍රියාකාර වෙන නිසා වායුව නිපද වෙනවා. මේ නිපද වෙන වායුව තමයි ගුද වාතය ලෙස බැහැර වෙන්නේ. ඉතින් හොඳින් ගුද වාතය පිටවෙනවා කියන්නේ අපි හොඳ පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර අරගෙන තිනවා කියන එකයි. ගුද වාතය දිනකට පිටවෙන සාමාන්‍ය වාර ගණනකට වඩා එකවර වැඩි වාර ගණනකින් වැඩි වෙලා තිබෙනවා නම් හෝ අධික ගඳකින් යුක්ත වෙනවා නම් ඒ කියන්නේ අපේ ආහාරයක කිසියම් දෝෂයක් හෝ ආහාර ජීර්ණ පද්ධතියේ කිසියම් දෝෂයක් ඇති බවයි. මේ නිසා ගුද වාතය පිටවීම අපට නිරෝගී බව ගැන ඉඟියක්ද සපයනවා. ඔබ තවමත් අපේ channel එක subscribe කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. තිරයේ දිස්වන හතර වටින් icon එක මත click කර subscribe කරන්න. මේ විදිහට ඔබට අපගේ නවතම වීඩියෝ ගැන දැනුවත් වෙන්න පුළුවන්.